වුවන් යළුවනි අදාපි කතා කරන්නේ කාන්තාපාර්ශවයේ ඔබට වැදගත් වෙන යමක්කාන්තාව බෝ ගොඩක් වෙලාවට තමන්ගේ හිසකෙස් ගැන වැඩි සැඩකිල්ලත් දක්වනවා පුරුෂපාර්ශවයට වගේම කාන්තාපාර්ශවයටත් හිසකෙස් හිෙස් කළඹක් කියන්නේ ඉතාම වැදගත් දෙයා තරුණ මැදිවියට එන හැම දෙනෙකුටම වගේ තිබෙන ගැටලුවක් ගැනයි අදපි කතා කරන්නේ ඒ තමයි උකුුණන් ුණන් හිසකෙස්වල රැඳෙනකොට ඒක මානසික වදයක් කිව්වොත් නිවරදි. බොහොමයක් දෙනාගේ මේ උකුණු මර්ධනයට ගොඩක් ක්‍රම පාවිච්චි කරාත්. ඒවා සාර්ථක ඒව නොවෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ස්වභාවික ක්‍රමවලින් කොහොමද උකුුණන් මර්ධනය කරන්නේ කියලාා. ඉති හෝගල්ලොන්ඩත් උකුණෝ ප්‍රශ්නයක් වෙලානම්. මේ වන විට හිසකෙස්වල උකුනන්වැදීම ගැටලුවක් නම්. ස්ථී පුරුෂ බේදයකින් තොරව. ීඩිය එකත් එක්ක දිගටම රැඳී හිටියොත්. ඔයා ලට පහසුවෙන්ම උකුණන් මර්ධනය කරන හැටි ඉගෙනගන්න පුළුවන්. ඉතින් ඕගට තාමතපය සබස්්‍රයිප් කළ නැත්තතාම් දැම අපපියෝ සබස්රයිප කරන්න බෙල්ලා එකදි එක කලික් කරලා නොටිෆිකේෂන් බෙල්ල එක බෝත් වීඩිය එකත් ධාපු ගමන් තරමන්න අපේ හාලුවන්ට පුළුවන්. ඉතිං ඇත්තටම මේ උකුණන් නැතිවෙන්නේ ඇයි. ඒකට ඇත්තටම පැහැදිරි හේතුවත් දකින්න තියෙනවාද. ඔු. උකුණන් ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ ඔයාලගේ හිසකෙස්වල තියෙන අපි රිසිදු බව නිසයි. ඉතින් නිත්තරම තමන්ගේ හිසකෙස් සෝදාහරන කෙනෙක් නම්. ඒවගේම හිසකෙස්වල දූවිදි ඒවගේම දාඩිය රැදීම අඩුකරගන්න පුළුවන්නම්. බේ උකුුණන් බර්ධනයවීම වගේම ඔයාලගේ හිසකෙස් හොඳින් පවත්තාගෙනයන්න ඒක උදව්වක් වෙනවා. ඉතින් කොහම වුුණත් ගොඩක් වෙලාවට පාසැල්ලවෙදයේදී බහුල කාලවලද ඔයාලට තමන්ගේ හිසකෙස් ගැන ඒ තරම් සැලකිල්ලත්දක්වන්න වෙලාවක් ඇතිවෙන්නේ නෑ. අන්න ඒ කාලෙටයි මේ උකුණු බෝවෙන්න පටන්ගන්න. එහෙමත් ඇත්තම් තවත් එක විදිහකින් උකුුණම් බෝවෙන්න පුළුවන්. සමහර වෙලාවට උකුණෝ වැඩි ප්‍රමාණයක් තිබෙන හිසකෙස් තියෙන යාළුවෙක්ගේ පනාව. ඔයා හදිසියට භාවිතා කරලා. ඒ පනවාආධාරයෙන් ඔයාගේ හිසකෙස්වල්ට ඔයාගේ කෙස් රොද්දට ුණ එන්න පුළුවන් උකුණු ගැන්න ඉතාම ඉක්මනින් බෝවෙන මර්ධනය කරන්න ඉතාම අපහසු ජාතියක් ඉතිං උකුණොන්ගෙන් පරිසං වෙන එක ඉතාම අපහසු කාරණාවක් හැබැයි උකුණු මර්ධනය කරන එක ඔයලට ඉතාම පහසුයි. ඉතින් තමන්ගේ නීරෝගී බවටත් පිරිසිදුකම ඉතාම වැදගත්. අද අපි කතා කරමු අයුරේධ ක්‍රම මගින්. ස්වභාවික ක්‍රම දෙකක් මගින් කොහොමද උකුුණන් මර්ධනය කරන්න කියලා. ඔගල හැමෝොම දන්නවා. හිසකිස්වලට පාවිච්චි කරන්න පුළුවන් ඉතාම හොඳ බෙහිතක් තමයි උළුහල්. උළුහල් පහසුවම හොයා ගන්න පුළුවන්. උළුහල් මිටක් අරගෙන ඒ උළුහල් මිටට දෙහි ගෙඩි දෙකක ප්‍රමාණය මිරි කළ දාලා ඔයාල්ලට පේස්ට එකක් වගේ හදාගන්න පුළුවන්. මේක ගලේ අඹරගත්තවොත් ගොඩක් හොඳයි. විදිහට පේස්ටයක් වගේ හදාගෙන හොඳට තමන්ගේ හිස්කබලට ගෑවින විදිහට මේ පේස්ට එක ගාන්න ඕන. සාමාන්‍යෙන් විනාඩි දහයක් විතල මේ පේස්ට එක ගාල තියලා ඔයාලට නැවතක් හොඳ වතුරෙන් සෝදාහරින්න පුළුවන්. ඒ වගේම ඔයාලා හොඳින් මතක තියාගන්න මේ විදිහට උළුහා සත්කාරය කරන්න ඕනේ දවසට එක්වරක් පමණයි. ඒ වගේම සතියට තුම්වරක් ඒ විදිහට උළු හාලුයි දෙෙහි තමන්ගේ හිසකෙස්වලට ආලේපනය කරලා. සෝදාහරින්න. ඒ විදිහට සෝදා හැරිහම සති දෙකක් වගේ කාලයක් ඇතුළට ඔයල්ලට පැහැදිලි ප්‍රතිඵලයක් බලාගන්න පුළුවන්. එකැන්නේ උකුණු මර්ධනය වෙන හැටි දකින්න ලැබෙන්න්න තියෙනවා. එවගේම උකුණු බෝවීම එන්න එන්න ප්‍රමාද වෙනවා. ඉතින් තවත් ඔයාලට පාසුවෙන් කරන්න පුළුවන් සත්කාරයක් තමයි කොහොඹ සත්කාරය කොහොඹ ඔයාලට පහසුවෙන්ම හොයාගන්න අමාරුණාත් ඔයාලට පුළුවන්නම් කොහොම දළු කිහිපයක් හොඳින් කොටලා හිසකෙස්සල ගල්වන්න එයත් ඔබගේ කෙස්සල නීරෝගී භාවයට වගේම කෙස් වර්ධරයටත් උකුණන් මෝවීම වැලැක්වීමටත් උුුණන් මර්ධනය කිරීමටත් මහෝපකාරී වෙනවා ඉතින් කොහොඹ සත්කාරයත් කරගන්න අපහසුනං තවත් පහසු සත්කාරයක් තියෙනවා ඒ තමයි වෙරලු කොල ඔලට වෙරලු කොල හොයාගන්න පුළුවන්කමක් තියෙනවනම් වෙරලු කොල මිටක් තරගෙන ඒක හොඳට ගලේ උරච්චි කරලා දෙහි බිදු කහිපයක් දාලා තමන්ගේ හිස්කබල ගල්වරන්න පුළුවන් මේ විදිහට හිස්කබලේ ගල්වල විනාඩි දායක් පමණ හිසේ ඒ තබන්න හැරලා පසුව සිසිල් වතුරෙන් සෝදාහරින්න ඒ කාආකාරයනුත් ඔයලට උකුණන් මර්ධනය කරන්න පුළුවන්. ඉතින් ඥළුවන පහසු ක්‍රමතුනේ ඔයල කැමති ක්‍රමයක් භාවිතා කරලා. එහි ප්‍රතිඵල මේ වීඩියකට යටින් කමෙන්ට් කරන්නත් හොඳින් මතක තියාගන්න ඉතිං ඔයාලට සුබදවසක්.